මචාරය ර්මාල් රංජි දේව සිරි සමගාපී මේ සතිය මේ අලුත් වසරේ මුල් සති මතු මහල ඔබට පිරිනමම සිටින්නේ ඉතිහාසය පිළිබඳව අපි බෝධවල් කතා කරමින් අපඒ දවසේදය එතුමන් මෑතකදී පලකළ ගෙතළඟ මේ මර්තය ලිස් කෘතියට පදනමුුණු සාධකයන් පිළිබඳව කතා කරමින් අපේ අද එතනින් හට කතාබා කරන්න යන සහන්දක් මචාරද පන අධ්‍යතන දේශපාලනය ඉතිහස නමේ මෑතකාලීම දේශපාන ඉතිහස පිබඳ දහස්තාා කරම ආපු නිසාමේ අම අන්තර්ජාලයේ දැකලතය නොබ යම මදහස් පල කරමින් තිබ නමේ. අසූ තුනේ ඉතිවිච්ච සිද්ධිය පිටිබඳව ඇඒ ඇතිවි් අවාසනාවන්ත ජාතිජතවද ප්‍රශ්නය පිබඳව දැකපු සිදුවීමෙන් පිබඳව සඳහන් කරලේීමම සහ. ඒට පසි දෙමලගේ ප්‍ර්ය පිළිබඳව දන කෘති පවා පලකරල තින අපිට ඔබ ඒවැස නතිි ගවගේ අ අුර වුණු තැන්ගොල්ට බ යම එිය පිහිදවල ඒ ඇතුළේ තියනදේවල් අපිට පේන සලසල නම් කෘති දෙක්. මං ඒකත්ත කනේ අතරෙදි ම දැක්කමේ මදේ මහින්දරවසි ඔබටත් මහිතන ෆේස් පුුකගේ ටැක් ලති බම නැක්කම. ලාංකය මිනිස්සූ සහ ඉන්දාවේ දෙමල පරපුරතරයම් සම්බන්ධ ඇත්ති වෙනකට එඩට ප්‍රයවෘත්්තියක්ක් අනාවරණය ක ලතිනයින් විද්‍යාත්මක කරපු සාධක එක් එක් මේ සියලු දේවලුත් එක්ක ඉතිහාසය ම මේ මේ විච්ච සිද්ධි මේ සියලු ත් සියලු දෙවල් එක ගද්දී ලංකාවේ මැතන පත්න බ විශ්වවි ාර්යවරේ කැට වෙන්න පුුවන් සාමාන්‍ය පුරවේසයක් ැට වෙන්න පුළුවන් මේ සියලු දේවල්දිහා ඇලම බ තන දේම පක්ත්ත මේ ජාතිවාදේ වෙන්න්න පුල දේශපානය වෙන්න පුළල ඉතිහාස වෙන්න පුළුවන් ම සියලු කාරණාදිහා ආපෝ හැරල බලද්දී ඔබට තියන අද හස මේ සියලු දේවල්ගැන න මේ මමන් කැමතියර ඩියන්නේ පරීක්ෂණ ගැන ක කියර දෙෙන්නේ ම දක්ක මන්දරප සිංහගේ ඕකයිතිම ඔක පරනය එකක් මහිත ෑහන කාලක ටිස්සල්ල කරපු සර්වේකක්වයමේ දියෙන්න්නේ ඔය මේ ජාන. ලංකාව පුද්ගලින්ි ජාන පරික්ෂා කරලා ජාන සංයුතිය ගැන කරපු අද්‍යයන කීපයක්ම මහිතන තියෙනවා. දේවෑ පෙන්න්න නවතින්ඒ ජාන සංයුතිය විදත්ව තියෙනවායිති දකුණ අන්ති්‍යයන සම්පදධයක් තිය නොයි බෙංගෝලි පැත්තහම මංහිතන්නේ දැන් මගේ සාමාන්‍ය අදහස්ස තමයි ඒවෑන් ඉච්චර පුදුමය පත්කරවන සාක්ෂි දෙ නෑ කියන එක. සාමාන්‍යෙන් දැම ඔය මංකිවන කතන්දර විශවාස කරන එක වෙනගක්. ඒර මහන්ේ හරි කොහරි යෙන කතන්දර විශවාසක ලි ඒවැම විතරක් ඒ කතන්දරවලින් තියෙන මතුපිට තලේ අපි ඉතිහාසතේ රුම්ගන්න යනවානම් ඒකෙන් ඒහෙම හිතනායට මේවාට පුදුමයට පත්වෙන සුළු තොරතුරු වඩ පුළුවන්. නමුත් එහෙම නැතුවැටිකක් කර අපි කියන්නේයට මංකිව විචාරත්ම ඉතිහාස කරනය කියල. හරිඒ විචාරාත්මක මේ ඉතිහාස කරනය ඒ විාත්මකවේදිහ බලවවානක් ඉචර පුදුුවෙන්ඩ දන්න මොකද. ලංකාව කියලා කියන්නේ ඉන්දියන්සාකරයේ පිහිටල තියෙන තැනනුව ඉන්දියන්සාකරයේ කියලා ගන්නේ තියෙන්නේ නිතරම මේ සංචරණය හරි ජනන බෙලෙන්දෝ නාවික ගමනාගමන කියල ගියමු එ මුහදු ගමනාගමනේ ඉතාම කේන්ද්‍රීය තැනක තමයි ලංකා තියන. හොට එතන තරම මෙතනයි මුහුදු ගමනාගමනී දෙෙනය නිතරම ඉරන්න යන තැනර. එතකොට ඕක ඉස්සරකාලිගන් තියනද ඉස්සරම තිබුණන ඕස්ත්‍රේිය පැත් න්දල දි ෝට්තුුවගයක් ති වබන ඒය නැගල මිස්ස විල්ල ප්‍රිකා පත්තර ම නක යන එහම අපපු ඇත්න්නවා තෝඩේ සහර ලංකාව වැදි නයාගේ සමර් ලක්ෂණාර ෝස්ටලෝයි් න ට ගිටටු විගලත් හම කියනවා. එතකොට ඒ ලංකාව එනිසා ලංකාේ ඉ යිතිහාසික පරිනාමය ගැන සාමාන්‍ය විචාරකවබෝධයක් තියෙන ඕනම කෙනෙක් දන්නවා ලංකාවේ ජන සංයුතුය කියලා කියන්නේ අතිශයම විධත්වයින් යුතු එකක් කියලා. ඒ කැවිල්ලා මේ අමුතුෙන් තේරුම් ගඩ දැන්නෙමේ ඕකැවිල්ල වෙච්චර දෙවල් කරන්න ඔන්න ඕකන සාමාන්‍ය ලංකාව මිනිස්සු නිගං පිටකොටුව කොටුුවේ ස්ටේෂන ලඟට ස්සරාගිින් ්‍රේෂමෙන් එලියටයෙන මිනිස්සුටියාටියක් බලගින්ද ගොඩක් කල ජන එන්න නිසාම කියන්නේ. ැලහම් පේවා ද අපිතු දැන් සහරය වෙනස්නේ ද අපිතුම යුරෝපය හරි අපිතුම චීනය හරි කියලකම් ජපනය හරි වගේ තැනක් ගත් තහම ඒගොල්ල බොහොම අපිට පේනවා නිකන් අර එක වගේන ද සමහර කියන දැම විහිටුවට ගෙන කතාාවමන් හර තිනවා චීනට ක්‍රිකට් ගහන්න දෙන්නෑ කියලා එකට හේතුව තමයි අවටච්චක්න ආයන්ඩ පුළුවන් මේ හමෝම එක වගේ කිය එකත් එර්මාර ජීන පූල්ල එක එච්චර විධනෑ එක අර ජාන සංචිතය ගෙනක තියෙනනේ ජාන සංචිතය විධන එක නිසා එකම දේහලක්ෂන් හැම එකයි න අපේ හෙමන මේ අපේ දේහලක්ෂණ අතිශය විධයි අප ස්කින් කොපලක්ෂණන හැම ගත්තාව හැමයි පැහැ හමේ පැහැ ගත්ම අතිශය විධත්වය තියනවා හැරි ද සමහල්ට දැන් දෙමවපියන්ගේ ධම්මගේ තාත්තගේ හමේ පාට නැමේ වන්නඩ පුලුවන් ලම ඉටතියෙන් සමහරග දැන් උදාහරණය විට වනි පිතු දැ පිතු ඇස්ොල භාවහෙම ද සමට අපිතුම් කෙනෙගුට තියෙන පුලන් ය ඇ බලපුහම ඇවි තින්කලගේ අම්මගෙන තාත්තකෙත් නැය ගේ ඇස. හැබැයි ඒ ජාන සංචිතය කො හැරික තියෙන්න පුළුවන්. හැරි එකනේ ජානමය ලක්ෂණ එන්න ෑනේැ ඉමීදියත් ලීළඟ පරම්පරාවට යන්න ඇති වන්න පුළුවන් සහට පරම්පරක් ගානක වඩ පුුවන් ඒ ජානයක ලක්ෂණ පේන විදිහටයන්නේ සමහරට හැරි. එතකොට මම ජාන විද්‍යවගෙන දන්න නෑ නොත් අමරන එහෙම තමයි වෙන්න. එතකොට ඒවගේ අපේ ජාන විසාාල ජාන විදක්වයක් තියෙන අපේ ජනගානය ඒ ඒක ඒක නික ඕකට නිකම් ලොකු පරීක්ෂණ කරන්න ඔන්න ඒකෙම අපිට කියන්නඩ පුලුවන් එතිකොට මේක ප්‍රතිශත කොච්චරද කියලා හොයාගන්නඩ නිියා යම්කිසි ඒවගේ විධමත් පරීක්ෂණ කරලා පුළුවන් වෙයි නමුත් එහෙම ඇතත් අපිට දැනගන්න පුළුවන් අපේ ජනගහනය සංයුතිය විසාර විදත්වයක් තියෙනවා. සහයික යිතිහාංසික වශයෙන් බැලුවවඒ එක පේනවා. තට අපිට පේනවා පැහැදිලිව ය අපිතම කිස්තුපුර හයවැනි සතර්ශය වගේ කියල ඒ සතවර්ශය ඒ ඒ කාලේ ඒ සමනි මදරන්න මත් පොඩ අයිහාටගෙනයන්න පුුවන් ඒ කාලයවිල්ල විවිධ මයිග්‍රේෂන්ස් සංක්‍රමණ රැලි ගණනාවත් තිබුණ ඒ වන්සකතාවල තියෙන කතන්දරුණනුත්ව පෙන්න්නනවා. ඇ මේ න හිටිය පිසාමාන්ින් කියන්න ඒයාව මරලව එල්වා ය වුවරමය කියලා නමුත් එහෙම නෙමයි ඊට වැඩිය ජනයා හිටිය ඊට පස්සයඔ විධ ආක්‍රමණ අනුරාධපුර රාජ්‍ය හැදුුරට පස්සේ වි ආක්‍රමණ එවා ආක්‍රමණ විවිධ පැතිවලින්. එතකොට ඒ ආක්‍රමණය කියලා කියැන්නේ දැන්වගේ විල්ල හමුදක් කරල ගහලය නොනේ ඒ ිල්ලි පදිංචි වෙනවා ඒවිල්ල එතකොට මේ නිසා ලං අර අපිකට ගැන පීපලින් කියලා. කිය ගන මේ ජනයා ඇතිවීම ජනගහනය ඇතිවීම මේ ජනගහනය ඇතිවීම කියන එක අත්තිශය සංකීර්ණ ක්‍රියාවලියක් එතවට ඒ නිසා අපිට කියන්න බෑ මේ මේ කර පියෝ රේස් කියන කර රේසිසම් කියලා වචන ඇක් තියෙනවා ලිස රේසම් රේස් ජාතික ඔය ජාතිකවාදන මේකට කියන්නේ වර්ගවාද කියල ගැ ග වර්ග රේසිසම් රේස් කියලා අද විත්සරෝ ඊරපය මහරි ප්‍රචලිත වනාව ෆැශිස්ටවාද නාසිවාද වර්ධන හම රේස් කියෙන අදහස ඒ රේසි සම්මලින් අපි කතාර පියෝරේස් මොක්හරි හම කැන අපි අපි පියෝ ආර්යන්ස් හම එහෙම කියන්න බෑ හරි එහෙම කියන්න බෑ සමර සංස්කෘතික ලක්ෂණ සමහරු එකක් කියන්න දැන්න තර්කයක්ගේ නවා ඕ ඒක ඇත්තවැඩ පුළුවන් විධායින්ඩ පුළුවන් නවත් සංස්කෘතික වශය එකක් තියනවා. ඒ ප්‍රධානන්ංගයක් තියෙනවා ඒ ප්‍රධානන්ගේට වෙනේවා එකතු වෙනවා ඒකත් සැක සහිතයි අපේ සංස්කෘතිය ගත්ත හම ඒකත් තියනව අපේ භාෂාව අපේ විිවිධ මේ විවිධ සංස්කෘතික ලක්‍ෂණ අපේ ආහාර රට වන්නරුව විධෝගත් හමක් හැම අතින්මගත් හම විධයි සහපේ ආර්ථික සංවිධානය ඒවක්ගත්ත හම එනිසා වෙන ප්‍රදේශෝල්ට වැඩිය ලංකාව කියලා ගැන්න අතිශය විධත්වයට ලක් වෙච්චේ එකක්. එක මේ මෑත කාලේ තවත් වැඩිියලාද න විශේෂන්ය ක්‍රිස්තු වර්ශපු ධාතුන්ගනි සතුවර්ශයට විත්‍ර පස්සේ සහිට පස්සේ යටත්විත කාලේ වගේ මේ වගේ. එනිසා දැන් අපේ තියෙනවා නරර අප අපේ තියෙනවා යිතිහාසික පාර්ශුද්ධවාදය කිය අපිට ගැන් පියරට කැනෙ. ස්තෘති වශයෙන් අපටම උරුම විච්චම උරුමයන් තියනවා තමයි හැබ උරුමයන් විධයි.ඒ උරුමයන් ැවිල්ලා විධ උරුමයන් තියෙන්නේ මේ අපි අවබෝධ කරගත් යතු වැදගත්දය. එක ලොකුවට පිළිගන්ඩ අපහසුද යන්නමයි එක හැබ අපි පිළිගන්න කොහොමද කියන එක මේ වැදගත්ත අපි ටෝන හැබැයි දෙ සමහරු කියනගත්තමයි එමුණට අපි එක යම්කිසි එක නොයෙන සාරයක් තියනවා දේකත් ඉතින් මත බේදයට තුළු දිලදින ප්‍රශ්නයක් ඕෝක එක අනිත්තක මං ඊළඟට මේ මං උනන්තු වෙන බැදගත් දැත්වයෙන ඒක තමයි අපි මේ ඉතිහාස පවිච්චි කරන්න මකොටද කියන එක. ඕන එකක් වෙඩ පුළුවන් අපි දන්නඇති දේවන්නේ නොවත් අප අපිට වර්තමානය අප ඉහහාසේ පවිච්චිරන ඉදිහත්තියෙනවා අපි පවිච්චි කරන්න කොහොමද අපිඇවින්න ඒකන අප හිතනනි මේ අපි අරර වර්තමානය අපි කරන දේවල්වොලට අපි යුක්තිසාගත බාවයක්. දාගන්න අතීතිය ලෝක හරි වැදගත්ද මේ විශේෂෙන් මේ දස්සරටයක් ගැෙන ලියමින් ඉන්නවා මේ දවස්සල විශේෂෙන් ඉන්දියාවේ එම ලොකු සාගච්චවත්තියනෝ ඉතිහාසේ පාසල්ල ලූගන්න ඉතිහාසය පිළිබඳ ිීෂෙන් විතිහාහස පාඩම්ප මේ ලඟදී ඉන්දියාවේ පාඩම්පොත්වල විශාල මේ සංස්කරනය වෙනස්කම්භගයක් කරල ඒ විශා මතවේදයට තුළ දුන්න දියවවෙත්දව ඉන්දාව ලොකු දේශපාල පරිවර්තනයක්කලා තින භාර්තී ජනතමක්ෂ බලට පත්වේ ම ඔගේ කාලේ ඒ විශේෂන් දැන්වේ ඉන්දියාවේ තිබුණු අර තිහාස චින්තනය දැන් වෙනස් කරමින් යන ශසි කලන දිතුමු හරකෙට ගාන්ධිගන බුණේ තියෙනන. ැ ගාන් ගාන්ධිකයන ප්‍රධානයක් වන්ද නමානයට පාත්‍රන චරිතයන්නේ දැන්ඩියා කර. ගාන්ධීව ගතනය කර ගර පුද කියන ගෝඩසේ කියලා ගැන ගෝඩසේ යිති වුණේ ආර්ෙසෙස් කියන සංවිධානයට ආර් කියන සංවිාන දැන්තින භාරතය ජනත පක්ෂයට අනුවදදිද සංවිධානය. තකොට ඒගොල්ලො හුවර ආර්ෙසය සංවිධානය අදහස් තමයි අත්දැන් අද පාලක පක්ෂි අදහස්. එතකොට ගාන්දී පිබඳව ඉදියාවව තියන වන්දනමානයට පාත්‍රන අදහස දැංගේර දැංගන්න ඒ පාලක පිරිසට ඉච්චර ගැලපෙන් නෑ. එන්සායි ගොල්ලුන්ට මේ සසාහි ආර කොංග්‍රස් කොග්‍රස් පක්ෂ තියනවද කොංග පක්ෂ තමයි ඉන්දියානයේ නිදහස්වයා පාරය මූලික සංවිධානය ඒ කොංග්‍රසේ තමයි පස්සේ ඒවුරුමය සහිතෝ තමයි සෑහන කාලයක් ඉන්දයාාවේ දේශපාලන නිදහසය පස්සේ ඒගොල්ල මේ ආධිපත්්‍යය දැරවී. ඒග ක්ෂ ද ර ල දයනවා. ඒ ොට තමයි කත්තක තර කරල තමයි බාද යත පක්ෂල ද ො එකට ඒරුේ ප්‍රතිශප කරඩන. ඉඟට මුස්ලිම් ප්‍රශ්නය හින්දු මුස්ලිම් ප්‍රශ්න. ොකොට ඉන්දියාව සෑයන කාල තිස්සවය මුස්ලිම් මෝගල්ල දි රජ්‍යයහම පාලනය කර ඒ වල් ෙක් ක් ොයි පාඩම් පොත්තුල ගොඩක් කියයා ගැන තියනවා. තැේ කාල ප්‍රධානශන් තියන ඒයා මග ර ගන ි ප ශනය. ති ඒවගේ විශාල ඉතිහාසේ වර්තමානය යම්යම් අවශ්‍යතාවලට දේශපාලනය වර්තමාන ප්‍රශ්න වර්තමාන කියා පෑම් ඒ යුක්තිසාගත කරන්න පවිච්චික නොම එක ලංකාවිත් වෙනදයක් විශේෂව ලංකාව සිංහල දෙමුුණ ප්‍රශ්නය උඩ ඉන්දියාව අර මුස්ලිම් හින්දු උස්ලිම් ප්‍රශ්න වගේ ලංකාවේ සිංහල දෙමුුණළ ප්‍රශ්නයත් එකක්ත් මේ ගොඩක්ව ඉතිහාසේ සම්බන්ධයි. දෙමලාගේ ප්‍රශ්නය කනෙ පොතෙත්දේ සාකච්චා වෙන දෙයක් මේ නිසාහිටියක් කර අපේ දේශපාලන අර්බුදේම අංගයක් තමයි මේ ඉතිහාස දැනුම කියලා ගැන ඒ නිසා ංහිතන්න මේටි මේවාරර සංවේදී මාතෘකා නිසාම මේවැටිියක් කර ඒ දුරංහිද ගැන්න මේවාර අප ඉතිහාසයට තියෙන අපේ අරර ඉමෝෂනල් බැඳීම ආවේගත්මක සම්බන්ධය අපිටියක් අඩු කරගන්නටවෙලා මොකද නැත්තං එහෙම අපි ගුඩා කාවේගාත්මක ඉදිහාසයට බැඳන්න ගිහම ඒට අර්බුදකාරී තත්ත්වයන්ට මූුණ දෙන්න පුළුවන් ඔබෝ ඉන්දියවත් එක් මතු කරපු කතාවත් එක් ගත්තාවද අපැකි ආපස්සට ගියොත්තහම අධිරජ්‍යවාදයෙන් ප්‍රතාාන පාලකයන්ම ඉන්දියාවට නිදහස ලැබෙනකොට හින්දු සහ මුස්ලිම් ජනතර ප්‍රශ්නය ඇතිවෙන ආකාරයම න්ද තිරන ුන් කාලෙගත්තයිට පසේ පාකිස්ථානයගේ රජ්‍යන් ඉන්දියාවෙන් කැඩිල වෙනම බිහි වෙනවා.වගේ මතමයි රත්නජීවන් හූල් ලංකාවේ පාස්කු ප්‍රහාාරය සම්බන්ධෙන් රචනාකරපු කෘතිය ඒ කෘතිය ඇතුළ ඇතිබෙන ලංකාවේ නිදහස ලබාගැනීමෙන් අනතුරුව රාජ්‍ය විසින්ම දෙමලා සිංහල ඇතර ප්‍රශ්නයක් ඇතිවෙන විදිහේ ඇ කාරණ ඇතිව ගගේයා කකලම ො උන්ට බලය පත්වාගෙන ඇම සඳ. ඒ ඒ කාරණ සියල්ල පිළිබඳව ගත්්දී එකඇන්නම ඇතර මේ ඉතිහාසය කියල කියන්නේ එක්තරායිදක දේශපාලික දෙයක්ද ඒ දශඒ දේශපාලිකදයක් එන තන් රජය විසින් දේශපාලනයට ඇතුළ කරගත්ත දෙයක් දෙවන ත පක්ෂ දේශපාලනය විසින් ඇතකුද මක්තුද අදහස මෙහෙමයි ඒවැෑ දැන් ඔය මම සම්පූර්ණ පිළිගන්න ඔය මේ ඉන්ද්‍යවයි පාඩිස්ථානය බෙදිච්චයක කෙලින්ම් අපිට කියන්න බෑයි ප්‍රතාන්න්‍ය පාලකින්ගේ සැලස්මක් කියලාඒ. ඒ මෙහෙමයි ඒ අරර බෙදාාවෙන් කිරීම පිළිබඳ දෙයක් තිබුණා. එබයි ඒවා පැති කීපයක්ත්තිබුණ ඒවා. ද සමහරවා සමාට හිතා මතා කර සමහර හිතා හිතන් ඇතුව කරඒ නිකඋනා එහෙම නිියන් මෙම සිද්ධ වුණ එහෙමම තියෙනවා. නොමුත්දැන් ඒ මෙහම වෙච්චය එකක් තමයි දැන් ඔය ලංකාවෙත්වය ප්‍රශ්න වුණා යටත්විජිත යටත්තුවි ආධිපත්්‍යයයට විරුද්ධව සොදේශී ව්‍යාපාර ඇතිවෙනවානි ඒ ්‍රෝදේශය ව්‍යපාර ඇතිවෙනකොට ඒ සෝදේශය ව්‍යාපාරවලට දෘෂ්ටිවාද එගොලන්ටට අදහස් මේ පතනමත් තියෙනවන්නේ ඒ දෘෂ්ටිවාදීමය වශයෙන් ගොඩක් බලපානය වාර්ණික අදහස්. දැ ලංකාවෙන සිංහල දෙමල බෞද්ධ දැන් ලංකාවේ යටත්විජිත ක්‍රමයට විරුද්ධ ප්‍රතිාර විදියට ඇති ස්‍රදේශික ව්‍යාපාර ඇති වෙන ආගමික ව්‍යපාර විදියට මුලින් මුලින් මොය මේ යාපනය ඇතිවෙන්න හිදු ව්‍යාපාර ඒක ඇතිවෙන්න කතෝලික ක්‍රිස්තියාන ව්‍යප්තියට ප්‍රතිාරක් විදිට තමයි ආර්මගනාවලර වගේ ඒ ගොල්ුවර දෙමළ භාෂාව හින්දු ආගම ප්‍රවර්ධනය කරන්න එහෙම ඇතිවෙන්නේ. ඒව තමයි සංස්කෘතික ව්‍යපාරය විදිහට ඊට පසේද ඒ දකුණ ඇතිවෙන්නේ බෞද්ධ ගුණර්ජ්‍යියෝනැක් විදිහට ආනගාර්ග ධනපාල ඉට කලින්ඔය වාද ව්‍යාර. ගුණාන් මුරුව ගුලක් ට දැන් ඒවා මේ ඒ ව්‍යාපාරැ ඒ ව්‍යාපාර ඊට පස්සන්න අ වාර්ගිකත්ය මුල් කරගන්නේ එතකොට එකන්නේ ඒ විතරක් නෙ මේ දැන් ඒගොල්ල අර වෙනම ඒව ඇති වෙන්න ස්වා ඇත්තෝ එක එක වෙෙන්ම එව මුලින් එහෙම නිකං මේද මුලින් ඒව යටත් ීත ක්‍රමයට ියුද්ධ හරි හෙත් නෙම ඇති වෙන්න නිකංර නිසු අතර යම් සංස්කෘතික මොකද. ඒකාලව සෝදශීය පිරිස් යමික ධනයක් අම්බ කරත් ඇ ඒගොල්ලොන්ට ඕනවෙනවාටියක් සංස්කෘතික ව්‍යපාර ඇතිකරට සාහිත්‍යයට උදව් කරන්න රම ඒවත් එක්කර ියන් ව්‍යපාරීමේ ඇති වෙනවා. තොට ඒවඩිය දේශපාලන වශයෙන්ත් සංවදී වෙන. හරි ඉඩපස්ෙටක් කල්ලනකොට මේ එකනෙකාගේ තට තරගයක් ඇති වෙන. හරි ප්‍රබූන් ඔ ප්‍රභූ අතර තරගයක් ඇති වෙනවාඒ ප්‍රබූර් අතර තරගයට මේවා සම්බන්ධය වෙන සිංහල දෙමල ප්‍රශ්න ඒවාමවා. ඒ ඉට පස් ඒවා සමල්ලාට වාර යත්තීත පාලගන පවිච්චි කරන ොද ලංකාවේ හෙම ඔය ලංකාවේ ද්‍යස්නම්ශි විසිිකණංගල හෙම මේ වාණ්ඩුකාරවරු හිටපු එකගොල්ලෝ මේ එක ඒකාලඉතිී ඔය ටිකක් ඇති වෙලාතිවුණන පොඩි මතබේද කාරි තත්ත්වයක්ව ජාතය සංගමය හිටපු දෙමලා සිංහල අතර එක අරගොල්ල එකට පෝරදානවා හරි ඩිවයිඩ් ඩන් රූල් කියල එක ජනුත් කරනවානනි දැන්ග පක්ෂාතර තියනකොට එකනකා බෙනස් මේ මනාරි ගැටු මැතිකරගණ්ඩවා ගැටුම්මට පොරදාානවා රමවා හෙම කරනව. ඒ ඩිවයිට්න් රූල් කියන එක එක සාමාන්‍ය දෙයක් ඉ. ඒක ඉන්දියාව සම්බන්ධයනුත් එහෙ මද ඉදියාව ෝකාවය ගොඩක්වොය මේ බෙංගාලය දැ බංගල දේශකරතින් දැ ඒ බෙංගෝලි කියන ප්‍රදේශයේ. ඒබෑ දෝඩර හින්දු අඇත්තින්න මුස්ලිම් එතකොටඒ කරර මැතිවරණ කොට අ සරමති නොට අර ඒ දෙකට පරිපාලනය බෙදවා කියැ මුස්ලිම් පැත්තයි විදියට තකොට ඒ බෙදුහාමදේ ඒ බෙදීම හරි දැන් එතකොට ඒවා ඒක තමයි ඇර ඩිවයිඩ් කියල කියන්නේ ඒ බෙදීමට ගැන ඉතින් බිවිධ සාකච්ඡාවාද වවාදතිබනා ඒ පස්සෙ බලපාන ඒවා අපි දන්නෑ මේ නිකම් කුමන්ත්‍රණකාරි විදිහට මේවා අනාගතය මෙම බෙදඩ ඒකද නැත්ත ඒගොල්ලො නිගං ඒගොල්ලන්ගේ පහසුවට ඒගොල්ල හිතනම් පහසුව මේක වැදගත් කියලා හැරි ඒගොල්ලො එක ියම් වෙනම හිතලා මේක අහපතත්ක් කරන්න හරි මොක් හරි කියල්ලා ම වෙන්නඩත් ඔන්න මේකොල්ල හිතනා මේක මේකොල්ලො වර්ග දෙකක් මෙකොල්ල මේ ආගමික වශයෙන් වෙන සංස්කෘතික වශයෙන් වෙනස් අපිට හරි ලේශී මේ දෙක මේකොල්ලො ෙපත කරල ෝ පි දැංව සහර පැතිවර නය ්‍රාවනිල ධදරි කොට්ටසයෙන් ෙදන්නන්නේ හ ඉවිතරන්න මෙ දැන් උදාක දෙ අපේ මැතිවරන කොට්ටාස ෙදනොට සමර පැතිවරදන කුල ඔය අම්බලං ගොඩාරේ ඒ මැතිවන්න කොට්ටාස බදනකොට බෙදනවක් හුලාානුව හරි ඒවා මේ එහෙම තමඒ ැන ඒ සමල්ලාට හිතල කරනාවන්න පුළුවන් ඒ අයිහිත කර ප්‍රතිපා ගැන එච්චර දැනුවත් නැතුව කරනාවඩ පුළුවන් කුමන්ත්‍රණකාරී අභිලාශයකින් කරනාවෙන්ඩක් පුළුවන් අපිට එක පාලට අරර එක එකක් කියන්න බෑ හැරි නමුත් මෙම අපි අරර මේ මේවා හරි වැදගත්ත ඒ කැනෙඒ මතබේද ඇතිවුණ හම ගැටුම් ඇතිවුණහම ගැටුම් යුක්තිසාගත කරන්න අපි කතන්දර හදනවා ඒවාට අර අප ඉතිහාසය යොදාගන්නවා. ඒේවා ඊට පසය හරි බලවත් ඒවා. දේවාඒ ගැටලුවක් ඒවා හරි පරිශ්‍රමින් අපි ඒවදිහා බලන් ගොනමු ගොට මේ ඩියා කර මේ බොහොම මේක හරි ආවේග ජනක කලාපයක්. හොඳ අප. මන මේ සතුදා සිට අද ්‍රහස්්පතින්දා දක්වා ඉතිහාසේ සම්බන්ධන්න විිවිධ කාරුණාව බොම සැකවින් අපි කතා කරන්නට ෘත්සාහ කර ආාරය නිර්මාල් ්‍රරංජිත් දේවසින් සමඟ අපි වැඩසටානෙන් දැන් නික්මයන් වෙලා ඇවිල්ල මත්ම මිනිත්වද දෙක ඇතුද පිලිතුරක් ලබාදෙන්න්නට පාසල් ලන කාල ඔබේ යාලුවෙක් කකොට මක් දානන වාමගේලා එ වෙනකොටත් වාමෙක් හැටේදි නැනයි ඒ දැ ඒක ඒකර මගේ ආගම පිළිබන්ද තිබුණු වාකල්පේ සාමාන්‍යඉති මම වාමාංශික අදහස් මම ඒ විදිහටනම නෙමේද මගේ අදහස් ගොඩක් ලොකුට වෙනස්වෙලා නෑ නොත් මංහිතන්න්නේ වාමාංශික දේශපාලනය කියලා ඒටිියන් ඉස්සර තිබුණු විදිහට ඒ එන්න ඉච්චර ම් වැඩි මගේ තැග්‍යක මං අරගෙනයන්ට මගේ උච්චර උනන්දුවක් නැෑ මම. කියන්න ම පෙනිහිරිනෑම වාමාංශිකදිට හරි සම්ගොඩක් අය කියනව ම වාමාංසිික විරුද්ධයර ම නෑ කිය ැන්නයිම විරුද්ධ කියලක ගුනෑ හරිඇ මගේ දේශපාලනය වැඩිපුර මගේ මිතුරන්නා ඉන්නන්නේ වාමාංශික විදිට පෙනිහිරිණය එහම පුුත් කියයනවා මංහිතන්න මේ වාමාංික දශපාලනය කියන එක හරිියක් ඒ ඒ ඔය දැ අපි දැන් කියනනාර්ති ඒක පැණිකාලට අයිති වෙච්චදයක් ය ද දහර ැ ර්ත ිස් ුග ට අයිති ච්චද. දැන් ඒක මාංශික දක්ෂිනාසිික කියන බේදය දැන් වැ යම් ම් ිෙනස්කම් අදාලේව තියෙනවා නොත් ඒ විදිහට මදාලයකල් ම හිතන්නහෑ මං ඊට වැඩිය මම පිළිගන්නේ හම් කිසි අප එත අපි එතම යුක්තිය කළිවට අදහස හරි වැඩගත් දේශපාලනයදී අපි යුක්තිය කියල දෙන අප මොන මොන සමාජදද අපිටවශ යුක්ති සාකත සමාජයක් ඉතින් ඒ ඒක වාමාංශිකත දක්ෂනාංසිිකද නෙම එක අපි හැමෝම අප පිළිගන්නවන යුක්ති සසාගත දයමක් කියන අපිහිතුනන් සමාජයේ දේපල්ල අසාධාරණ විදිර බෙදි ලගිහින් තියෙන එක අයුක්තිසාකත ඒක ඕනම ගැ පිළිගනියක ලොකම ධනපයක බිල් ගෙක්සුත් පිගනයක පිළිගන්නව අන කියවනේ හොඳන ඇරමල තතකොට මංකි තන්නේ ඒ පිළිග ඒ පිළිගන්නවනම් ඒ පිළිගනීම උඩාවේ වාමාංශික දක්ෂනා සිද්ද කියෙන කදල් නෑම තන අර අර ඉතින් අර වචන තාමත් ති මගේ මිත්‍රු මට කියන ඇති මටක ප්‍රශ්ය ත්නය නක ඒකතයි මට කිය පුලගැන්න බොයිස්තුද වාාරතුන අපි මතනය ඔබේ ඔබ කොඩ කලවට පිතන යමම් දේශපාලික යම්ම මදත්වීීමගන්න මුත්ත උබේ විෂ ඉතිහාස ඉතිහාසත් එක්කම දේශපාලනය කැල පිලාාකාරයහ ඒ සම්බන්ධෙන් ඔබට තියෙන විග්‍රහය සහ අදහස මතවාදේ අපි මේ දව හතරක් පුරා දිගහරගත්තව අප අසන් වන්නේෙන් පොයිස්සතුති හද වැසටාට සභාගලට බෝවූති. අහද වැරිස්සාානේ තාක්ෂණක දායකත්වය පෙටලවා දුන්නේ සඳදුවන් ලියනගේ වඩසසාානය මඟ පෙන්වීම සහ දහස සිංහල සේ අධ්‍යක්ෂ ඉන්දිකජයරත්නැගැ අපි ඉළඟ සතියේදී එකන දවස් තුනක විරාමෙන් අනතුර සතු නැවත මතු මාහලමොද හැර.